අයිබුවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. oven එකක් නැති හැම කෙනෙක්ටම පුංචි pizza එකක් කිතර සාස් පානේ හදාගන්න හැටි මං අද කියලා දෙනවා. මීට කලින් මං බට කේක් එකක් සාස් පානේ හදන හැටි ඔයාලට කියලා දීලා තියෙනවා. අද හදන ක්‍රමය ඝනක මඩිය තියෙන භාජනයක් නැති අයට සාමාන්‍ය සාස් පානක බේක් කරගන්න ක්‍රමයයි. මම අද සාස් පාන් දෙකක් පෙන්නනවා. මේ දෙකෙන් කැමති ක්‍රමයකට ඔයාලට පීසා එක හදාගන්න පුළුවන්. මේ වගේ අටිය ඝනකම සාස් පානක් තියෙනවා නම් මේ වගේ රැක් එකක් තියලා ඒක උඩ මොකක් හරි තැටියක් තියලත් පුළුවන්. එහෙම නැත්තම් මේ වගේ කේක් ට්‍රේ එකක් අනිත් පැත්ත හරවලා ඒකේ උඩ පීසා එක තියලා බේක් කරගන්නත් පුළුවන්. විශේෂ දේ තමයි මේ ක්‍රමයට හදනකොට යටින් මේ වගේ තැටියක් තියන්න ඕනේ. අඩිය ගන්න කම නැති භාජනයක් තියෙනවනම් මේ වගේ සාස් පාන ඒකට වැලි පුරවලා ඒක ඇතුලේ මෙන්න මේ වගේ තැටියක් අනිත් පැත්ත හරවලා තියලා පීසා එක ඒක උඩ තියෙනවා. මේ සාස් පාන ලොකු එකක් නිසා ටිකක් ලොකු පීසා එකක් හදාගන්න පුළුවන්. ඊළඟට මම සාස් පානට හොඳට හොදගත්තු මුහුදු වැලි අඟල් භාගයක තට්ටුවක් පුරවනවා. ගානට සමතලා කරගත්තට පස්සේ ඇලුමිනියම් ෆොයිල් එකක් ඒක උඩින් තියෙනවා. ඇලුමිනියම් ෆොයිල් එකක් නැත්තම් ඇලුමිනියම් පියන සාස් පාන් වහන පොඩි පියන් තියෙන්නේ ඒකක් උනත් තියන්න පුළුවන්. ඔයාට මීට වඩා පොඩි සාස් පානක් තියෙනවා නම් ඒක කමක් නැහැ. හැබැයි ඩෝ එක දිගේ ඇරලා කේක් තැටි උඩ තිබ්බට පස්සේ ඒ කේක් තැටිය සාස් පාන ඇතුළට දාන්න පුළුවන් ප්‍රමාණය වෙන්න ඕනේ. පොඩි සාස් පානක් නම් බේක් වෙන්න යන වෙලාව විනාඩි 2 3ක් අඩු වෙනවා. දැන් මම පීසා ඩෝ එක හදන්නයි යන්නේ. මේ වීඩියෝ එකේදී පීසා ඩෝ එක අනන හැටි ඉක්මනින් කෙටින් කියලා දෙනවා. මේ වගේ බේකරි වැඩ අලුතෙන්ම කරන්න යන කෙනෙක් නම් අද කරන කෙනෙක් නම් පීසා ඩෝ එක අනන හැටි වෙනම විස්තරාත්මක වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා හදන්න ඉගෙන ගන්න. දැම්මම යීස්ට් තේහෙනි භාගයයි තව තේහෙනි කාලෙට පොඩ්ඩක් අඩුවෙන් ගන්නවා. මදරස් නිවතුරු මේසෙන්දි 5යි ඒ කියන්නේ කෝප 3න් එකක් යීස්ට් එකට දා ගන්නවා. ඊළඟට සීනි තේහෙන්දකුත් දාලා හොඳට කලවම් කරලා වහලා තිනවා. ඔයා කවදාවත් බේකරි වැඩ කරලා නැති කෙනෙක් නම් සුපර් මාකට් වල ග්‍රොසරි කඩවල් වල කේක් බඩු කඩවල් වල මේ වගේ පොඩි ඊස් පැකට් තියෙනවා. මේක ගත්තේ රුපියල් 50ට. ඔයාලට පෙන්නන්නම තමයි මං අරන් ආවේ. ඊස් පැකට් එක කැඩුවට පස්සේ අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට නවලා මේ වගේ ක්ලිප් එකක් තියලා තද කරලා අරන් තියන්න. එහෙම නැත්නම් අර අපි පැදුරු ඔතනවා වගේ හොඳට ඔතලා නූලකින් වටේට ගැට ගහලා අරන් තියන්න. නැත්නම් හුලං වැදුනොත් ඊළඟට පාවිච්චි කරන්න බැරුව යයි. මං ආයෙත් කියනවා ඔයා අලුත් කෙනෙක් නම් පීසා ඩෝ එක හදන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. දැන් පාම් පිටි ග්‍රෑම් 150ට පීසා සීසනින් තේහෙනි භාගයක් දාගන්නවා. යීස්ට් එක පිපිලා නම් මෙන්න මේ වගේ පෙනෑවිලා බනිස් කිඩියක් වගේ පිම්බිලා තිනවා. දැන් යීස්ට් එක පිටියක මැදට දාලා ඔලිව් ඔයිල් තේහෙනකුත් දාගන්නවා. ලුණු තේහෙනි කාලකුත් දාලා හැඳි මිටකින් මම මේ වගේ කලවම් කරනවා. ඊළඟට තව අතර මේ සැඳි දෙකක් දාලා මේ වගේ ඩෝ එක ලස්සනට අනා ගන්නවා. අතේ ඇලෙන නිසා මුලින් මේ වගේ රවුමට රවුමට යවලා ඊළඟට අල්ලේ යටපැත්තේ මෙන්න මේ වගේ නීට් කරන්න. විනාඩි 10ක් විතර යනකොට මෙන්න මේ වගේ රබානක් වගේ ඇදෙන ගානට එනවා. දැන් අපි නීට් කරගත්ත පීසා ඩෝ එක ඩබල් සයිස් වෙනකන් අපේ බෝල් එකේ තෙල් ටිකක් ගාලා මේ විදියට වහලා තියෙනවා. දැන් මේක අවන් එකක නෙමෙයි බේක් කරන්නේ. ඒ නිසා පීසා එකට දාන ටොපින්ස් ටික මේ විදියට වෙනම උයා ගන්න ඕනේ. ඉස්සෙල්ලාමම ඔලිව් ඔයිල් චුට්ටක් දාලා ඒකට බටන් මෂ්රූම් ටික මේ විදියට දාලා තප්පර කීපයක් පොඩ්ඩක් සෝටි කරනවා. ඒ කියන්නේ චුට්ටක් බෙද ගන්නවා. ඊළඟට ඒකට ලූණු ඉලීක්සුයි චුට්ටක් දාලා ඒ ටිකත් ඒ විදියට බෙද ගන්නවා. ඊළඟට කහ බෙල් පෙපර් රතු බෙල් පෙපර් දෙකක් දාලා බෙද ගන්නවා. ගොඩක්ම උයන්න ඕනේ නැහැ. බාගෙට උයා ගත්තම ඇති. දැන් ඒ ටික නිවෙන්න තියෙනවා.
මේ ලෝලු වර්ග ඔයාලඟ නැත්තම් ගෙදර තියෙන මේකට ගැළපෙන ලෝලු වර්ග මාළු මිරිස් කෝලිෆ්ලවර් වගේ ලෝලු වර්ග මොන හරි තියෙන එකක් දාලා මේ ක්‍රමය අත්හදා බලන්න. දැන් මේ වෙලාවේ ලිප ඔන් කරලා වැලි තියෙන සාස්පාන ලිප උඩින් තියලා හොඳට පියන වහනවා. සාස්පාන රත් වෙනකන් ඩෝ එක දිග අරින්නයි යන්නේ. බෝඩ් එක උඩට පිටි චූට්ටක් ඉහ ගන්නවා. ඩෝ එක බෝඩ් එක උඩ තියලා වටේ ධාරයක් හිටින විදියට මැදින් මේ වගේ ප්‍රෙස් කරනවා. ඊළඟට අතට අරගෙන මෙන්න මේ වගේ දෙපැත්තට දානකොට චුට්ටක් ලොකු වෙනවා. ඊට පස්සේ බෝඩ් එකේ ආයෙත් පිටි ටිකක් ගාගෙන ආයෙත් ධාරය හදා ගන්නවා. දැන් මගේ කේක් ට්‍රේ එකේ ගානට ලොකු කරගන්න ඕනේ නිසා ආයෙත් මේ වගේ හදලා ලොකු කරගන්නවා. දැන් කේක් ට්‍රේ එකේ අඩියට මේ වගේ පිටි චුට්ටක් දාලා පීස එකේ එක උඩින් මේ වගේ තියලා පොඩ්ඩක් දිග අරිනවා. දැන් මම මේක ගෑරුප්පෙන් චුට්ටක් හිල් කරගන්නවා. දැන් අපි අවන් එකක නෙමෙයිනේ දාන්නේ. ඒ නිසා මේක වෙනමම ඉස්සෙල්ලා බේක් කරනවා. එතකොට මේක අමු වෙන්නේ නැතිව හොඳට බේක් කරගන්න පුළුවන්. මේ වගේ හිල් කරේ නැත්තම් ටොපින්ස් ටික දාන්න නැතුව බේක් කරනකොට මැදක් පිම්බෙන්න පුළුවන්. දැන් අපේ පීසා බේස් එක මේ විදියට විනාඩි 10ක් වහලා තිනවා. දැන් අපේ සාස් පානත් හොඳට රත් වෙලා විනාඩි 10කුත් ගිහිල්ලා පීසා බේස් එක මේ විදියට මුසලා සාස් පාන ඇතුලෙන් තියලා පියනෙන් වහනවා. වහලා උඩින් බරක් තිනවා. දැන් ගින්දර හොඳට වැඩි කරන්න ඕනේ. දැන් මම විනාඩි 8කට පස්සේ පීසා ක්‍රස්ට් එක එළියට ගන්නවා. අතට ග්ලව් එකක් දාගන්න ඕනේ නැත්නම් අත පිච්චේ. විනාඩි 8කට පස්සේ මං කූලින් රැක් එකක් උඩ තියලා ආයෙත් සාස් පාන ඇතුළට දානවා. මේ කූලින් රැක් වෙළඳ පොලේ රුපියල් 150ට 200ට 300ට වගේ ගන්න පුළුවන් පේමන්ට් එකෙත් තියෙනවා. දැන් විනාඩි 6කට පස්සේ ආයෙත් මං පීසා ක්‍රස්ට් එක එළියට අරගන්නවා. දැන් අපේ පීසා ක්‍රස්ට් එක හොඳ ගානට බේක් වෙලායි තියෙන්නේ. මේ බලන්න යටපැත්ත. දැන් ඊළඟට පීසා සෝස් එකෙන් ටිකක් දාගන්නවා. ඊළඟට පීසා සීසනින් ටිකක් දාගන්නවා. ඊළඟට මොසරෙල්ලා චීස් ටිකක් මේ විදියට දාගන්නවා. දැන් අපි තෙම්පරාදු කරපු ටික පීසා එක උඩට දාගන්නවා. දැන් මම ඒක උඩට ඔලිව්ස් ටිකකුත් දාගන්නවා. ඊළඟට ඔලිව් ඔයිල් ටිකක් වටේට මේ වගේ ගානවා. ඔයාට බටර් ටිකක් උනත් මේ වගේ ගාගන්න පුළුවන්. ඊළඟට මොසරෙල්ලා චීස් ටිකක් ආයෙත් මම මේ වගේ ග්‍රේට් කරලා දාගන්නවා. තවමත් මගේ සාස් පාන රසෙන් තියෙන්නේ ලිප් ඔෆ් කරේ නැහැ. තක්කාල ඇරලා තක්කාල මේක ඇතුළට දාන්න ඕනේ. දාපු හැටි ඉක්මනින් වහන්න ඕනේ. වහලා ආයෙත් බරක් තියන්න ඕනේ. දැන් මම විනාඩි 4කින් සාස් පාන් පීස එක එළියට ගන්නයි යන්නේ. කොහොමද අපේ සාස්පාන් පීසා එක? ලස්සනයි නේද? හොඳට බේක් වෙලා. මේ බලන්න යටපැත්ත. පුංචි කාලේ 7 ශ්‍රේණියේදී 1971 ඉස්කෝලේදී වැලි සාස්පානේ දාලා මේ වගේ කේක් එකක් බේක් කළා මතකයි. අවන් එකක් නැතිව පීසා එකක් හදන්න කියලා දෙන්න ඕන නිසා කීප වතාවක් මම වැලි සාස්පානේ මේ විදියට දාලා එක එක විදියට පීසා හැදුවා. මේ ක්‍රමේ තමයි මට හොඳටම හරි ගියේ. බාගත්තට පස්සේ වටේට ඔලිව් ඔයිල් ටිකක් හරි බටර් ටිකක් හරි දාගන්න. එහෙනම් අපි පීස එක කපල බලමු නේද? සාස් පාන් චීසි පීසා. දැන් ඉතින් ඔයාලට අවන් එකේ වගේම සාස් පාන් පීසා එක හදාගන්න පුළුවන්. මේ බලන්න යටත් හොඳට බේක් වෙලා උඩත් හොඳට බේක් වෙලා අමු නැතුව සාමාන්‍ය පීසා එකක් වගේම තියෙනවා. පීසා හට් එකේ වගේමයි ඒ රස ඒ සුවඳ ඒ විදියටම තියෙනවා. පීසා සීසනින් එක හදන හැටි පීසා සෝස් එක හදන හැටි ඒ සේරම අපේ අම්මා channel එකේ තියෙනවා. ඒව බලලා ඒවත් ඉගෙන ගන්න.
මේ වගේ සාස්පානි කරන තවත් බේකින් වැඩ ඔයාලට කියලා දෙන්නම්. ඉස්කෝලේ යන දුවල පුතාලා මං පුංචි කාලේ කළා වගේ මේකත් ඔයාලා ගෙදරදී අත්හදා බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.